ජනාධිපතිතුමායි මමයි අතරේ අපේ දේශපාලන වෙනස්කම් තියෙනවනේ. දැන් අපි දෙන්න ඉන්නේ පිල් දෙකක්. කාගේ එක පිලෙන් දැන් දෙපිලේ. ඒක මම ඉන්න පිලේ මම තරම් කරනවා අතර. මම ඒක බියක් සැකක් නැතුව ඒක කරනවා. ඒ පිළිබඳව මගෙන් අහුවා. මම කිව්වා ඔබතුමා පොහොට්ටුවයි ඔක්කොම මේව කරන අපිව කඩනවා. ඒ වගේම අපිත් අදනවා ඔබතුමාලා ඒ කටියව කරන්නේ. ඒක දේශපාලන. දැන් ජනාධිපතිතුමාගේ දැන් වර්තමාන දේශපාලන තීන්දුවේ ඒක දැන් මාත් එක දැන් කතා කරන්නේ නැහැ නේ දේශපාලනේ. කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. අපි දෙන මිත්‍රය විදියට කතා කරන්නේ. වසර මාස 10 තුලදී ඔබ වෙනස් වෙලා උතුම බැතියාවක් ඇති වෙන්න බැරි ගමුත් නැහැ. අපෝ බලුවා. ඒකත් ඔබතුමා එතුමා තමයි 20 දාන් දෙන්නේ UN එකේ තමයි දැක්කේ. මොකද නැහැ එහෙම දෙන්නේ UN එකේ ඔක්කොම එක ගේනවනේ මම එක ගේනවනේ. ඔබතුමාට පූර්ණ බලධාරිය. ඉතින් මම තීන්දුව ගන්නෙ UN එකත් එක්ක ඒක. මම කියන එකයි එක්සත් ජාතික පක්ෂය කියන එක එක කියන එක්සත් ජාතික පක්ෂය තීන්දුවක් ගත්තා මමත් ඒ තීන්දුව කෙටුම්පතක් නෙවෙයි ඔබතුමා දන්නවනේ කෙටුම්පත කියන්නේ මොකක්ද කියලා යෝජනාවලිය මේක ඉදිරිපත් කරේ ව්‍යස්තදායක සභාවක් පත් කරන්නේ මුළු පාර්ලිමේන්තුවම විධායක සභාවක් ව්‍යස්තදායක සභාවක් දැන් ඒකට ඇවිල්ලා ඔක්කොටම කරුණු ඉදිරිපත් කරන්න ඉදිරි මහජනයාටද සියලු එතකොට ඒගොල්ලෝ ඉදිරිපත් කරා කරුණු කාණ්ඩ තුනක් එකක් තමයි ඒ යෝජනාව එක එක්කෙනා ගේන යෝජනා එක යෝජනාවකට මොනවද කියන විකල්ප යෝජනා ඔක්කොම දාලා එච්චරයි දෙවෙනි එක තමයි පළාත් ඇමතිවරුන්ගේ යෝජනාව. තනිත් එක තිබුණා ඒව පිළිබඳව නයිතික තත්ත්වය මෙච්චරයි. දැන් මේක මුළු පාර්ලිමේන්තුවම මේකට අපේ අදහස ඉදිරිපත් කරනවා. කළා ඒ අවසාන එක තමයි කිතුම් පතක් බවට පත් වෙන්නේ. ඒකෙන් කාටවත් කලබල වෙන්න දෙයක් නැහැ. එතකොට ඒක කිතුම් පත් ඇදුවට පස්සේ ඒක පාර්ලිමේන්තුවට දාන්නත් ඕනේ. දාලා 3-2ක දිනන්නත් ඕනේ. ඊට පස්සේ ජනමත විචාරණයකින් දිනන්නත්. මම දැක්කා අර ආමෘජනේ උපවාස කරන්න ඔච්චර උපවාස කරන්න ඕනේ නැහැ. ඒකේ ප්‍රොසෙස් එක ඉවර කරලා ඒගොල්ලෝ ඒ ව්‍යස්තදායක සභාව මගින් මේක පාර්ලිමේන්තුවට දීලා